දිවන්නේ නිදි කොටසේ දැනට පවතින උෂ්ණත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අද දවසේ සිට 24 වෙනිදා දක්වා අද දවසේ දිවන්නේ බස්නාහිර සබරගමු මධ්‍යම දකුණු සහ වයම් පළාත්තර විදිනුට වැසියෝ කිවුණු සහිත වැසියති වේවි විශේෂයෙන්ම සබරගමු සහ දකුණු පළාත්තර තියාගම කළුතර දිස්ත්‍රික්කයේ තත මිස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාවත වෙනද බලාපොරොත්තු වෙන්න පුළුවන් කම තියෙනවා ඒ වගේම උතුරු පළාතේ වැසි වර කිහිපයක් ඇතිවීම හැකියාවක් තියෙනවා ඊට අමතරව දිවන්නේ ශිශු ප්‍රදේශවල සවස දෙකෙන් පවන පසුව තැනින් තැන වැසියෝ කිවුණු සහිත වැසියති වේවි ඌව සහ නැගිනේ පළාත්තර ඇතම ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපත නැති බලාපොරොත්තු වෙන්න පුළුවන් කම තියෙනවා. ඉගුරුන් සහිත වැසි සමග ඇති වෙහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදෙන අනතුරු අමකර ගැනීමට අවශ්‍ය පිළිකර ගන්න ලෙස ජනතාවෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා හා ගිංගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා. දකුණු පළාතට ඇදහැල්ලු තද වැසි සහිත තත්ත්වයන් සමගම නිල්වලාගඟත් ගිංගඟෙත් ජලමට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නිල්වලාගඟේ ඌරව සහ පානදුගම ප්‍රදේශයෙන් ජලය දැනට පිටාර මට්ටමේ පවතින බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් අපිට වාර්තා කරලා තිබෙන්නේ. අතුරු මාර්ග සහ පහත් බිම් රැසක් මේ වෙන විට ජලෙන් යටවෙලා තිබෙනවා. ඊට අමතරව ගිංගඟේ ජලමට්ටමත් වැඩි වෙමින් පවතින බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම වාරි මාර්ග වාර්තා අනුව මෙම තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බව තමයි අපිට පෙනී ගිය තිබෙන්නේ. ඒ හේතුවෙන් ගිංගඟ සහ නිල්වලාගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම වැඩි වෙන ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා සීලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. 117 දුරකථන අංකය අඛණ්ඩව යුද්ධව පවතිනවා.